පවුලු කරන්න ඔබ කිවේ අද අපගේ චතාරික භාවනාවේ 10 වෙනි දිනයයි ප්‍රේමය අද මුළු මහත් විශ්වයේම මේ ප්‍රේමය කියන වචනය ගැන කතා කරනවා මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී මේ ප්‍රේමය අකුසලක වචනයක් වුණාට මහා ප්‍රබල වචනයක් ඇයි මම එහෙම කියන්නේ ඔබ මම අදහන ස්වාමින් වහන්සේ ප්‍රේමය තුල ජීවත්ුණා ප්‍රේමය තුල ඉගැන්නුවා ඒ විතරක් නෙමේ ප්‍රේමය තුල සතුරාට පවා සමාව දුන්නා අපි ඒක නෙමේද දකින්නේ මහා ප්‍රේමවන්තයා විදිහට මේ ලෝකේම ජීවත් වෙන ජීවත් උණු මහා ප්‍රේමවන්තයා වන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඇයි මම එහෙම කියන්නේ උන්වහන්සේ අවසානයේදී උන්වහන්සේ කුරුස ගසේදී උන්වහන්සේ මොකක්ද කරේ උන්වහන්සේ උන්වහන්සේට විරුද්ධව බොරු චෝදනා නගපු උන්වහන්සේව කුරුසපත් කරපු ඒ හැම කෙනෙක්ටම උන්වහන්සේ සමාව දුන්නා උන්වහන්සේට එහෙම සමාවක් දෙන්නට පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ ප්‍රේමයේ මුල් කරගෙන ජීවිතය ගත කරපු නිසායි එහෙමනම් අන්න ඒ සමාව දීපු ස්වාමීන් වහන්සේ ඒ ප්‍රේමයේ මුල් කරගෙන ජීවත් වුණු ජීවත් වන්නට ආරාධනා කරන ස්වාමීන් වහන්සේ අද ඔබට මට උන්වහන්සේ ආරාධනා කරනවා නුඹ නුඹට ප්‍රේම කරන අයට විතරක් නෙමෙයි නුඹ නුඹට වෛර කරන අයටත් ප්‍රේම කරන්නට කියලා එහෙමනම් මේ ප්‍රේමය තුල අපි කොහොමද ජීවත් වෙන්නේ අපි මේ ප්‍රේමයේ වචනයට විතරද සීමා කරන්නේ අද ලෝකයේ තුල ඕනෑම කෙනෙක්ට කියන්නට පුළුවන් මම ඔබට ප්‍රේම කරනවා මම ඔබට ප්‍රේම කරනවා කියලා අපි දකිනවා විවාහයේ තුලත් එක් පාර්ශව කරුවෙක් අනිත් පාර්ශවයට නේද සහකරු සහකාරියට සහකාරිය සහකරුට කියනවා මම ඔබට ප්‍රේම කරනවා කියලා වචනේ නමුත් අපි කොහොමද ක්‍රියාවෙන් ප්‍රේමය දක්වන්නේ මේ ක්‍රියාවෙන් ප්‍රේමය දක්වන තැන අපිට ලොකු කැපකිරීමක් කරන්නට වෙනවා අපිට ලොකු පරිත්‍යාගශීලීත්වයක් දක්වන්නට සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි අපසතු දේවල් බෙදා හදා ගන්නට සිද්ධ වෙනවා ගොඩාක් වෙලාවට ගොඩාක් අය කියන දේක් තමයි මම මගේ දේවල් මම මගේ මිතුරන් සමග බෙදා හදා ගන්නවා මට ප්‍රේම කරන අයත් එක්කලා මම බෙදා හදා ගන්නවා කියලා එතකොට ක්‍රිස්තුසාන්සේ ගන්නනවා ඒ දේ හැමෝටම කරන්නට පුළුවන් අපි හැමෝම කැමති මගේ මතයට ගරු කරන මට පිළිගැනීමක් තියෙන තැන මම ජීවත් වෙන්නට මට පහසුයි නමුත් ස්වාමිනාන්සේ ආරාධනා කරනවා එතනින් ඔබට යන්නට එතනින් ඔබට ගිහිල්ලා මට විරුද්ධව මට බොරු චෝදනා නගන මගේ චරිතය ඝාතනය කරන නේ මාව පෙන්වන්නට බැරි ඒ කිනාටත් ප්‍රේම කරන්නට කියලා බලන්න ලේසි නෑ අපිට ලේසි මර්ධන ක්‍රියා කරන්නට අපිට ලේසි නිරාහාර ශීලයේ රකින්නට නමුත් මගේ සතුරාට මාව නැති කරන පුද්ගලයාට මාව පීඩාවට පත් කරන පුද්ගලයාට මම කොහොමද ප්‍රේම කරන්නේ මම කොහොමද ප්‍රේම කරන්නේ නමුත් ජේසු ප්‍රේම කරලා පෙන්නවා ජේසු ප්‍රේමයේ තුල ඒ විදිහට ජීවත් වෙලා පෙන්නවා ඒ නිසා උන්වහන්සේ එදා සමාජයේ ප්‍රතික්ෂේප කරපු ජේසුට අභියෝග එල්ල කරන්නට පැමිණි පරිසිවරුන් සමග අයකැමියන් සමග ඒ අය සමග ජේසු ගිහින් කතා කරා ඒ අය සමග ජේසු ගිහින් ආහාර පාන වැළඳුවා ඇයි මේ දේවල් කරේ ජේසු උවමනා වුණා ඒ හැම කෙනෙක්වම දේව තාත්තගාවට අරගෙන එනට දේව රාජ්‍ය වෙතට අරගෙන එනට එහෙමනම් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී ඔබේත් මගේත් වගකීමක් තියෙනවා ඔබටත් මටත් කැඳවීමක් දියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ තමයි අපිට ප්‍රේම කරන අය ගැන එක්කලා විතරක් නෙමෙයි අපිට වෛර කරන අය වෙනුවෙන් යාඥා කරන්නට අපිට පීඩාව අරගෙන එන අය වෙනුවෙන් යදින්නට උන්වහන්සේ අපිට ආරාධනා කරනවා ඒ යදීම තුළ
ඒ අයට සාමේ දෑ දිගු කිරීම තුල සමාව දීම තුල අපි අවසානයේ ඒ හැම කෙනෙක්ම දේව තාත්තගාවට එක්තු කරනවා දේව රාජ්‍යයේ වෙතට ලං කරනවා අන්න ඒක තමයි ඔබේ මගේ කැඳවීම ඒ නිසාම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී මේ චතාරික ගමන යන ඔබ මම මේ විශ්වාසයේ ගමන යන ඔබ මම සමිනාහසේ ඔබට මට කියනවා පළමු දේව ප්‍රකාශනයේ තුල ද්විතීයි නීති සංග්‍රහය උනාස කියනවා ඔබ ඔබේ මුළු හෘදයෙන්ම ඔබේ හෘදයෙන්ම මා ඔබට ගන්වන නීති අනපනත් පිළිපදින්නට උනා ඒ වාට කීකරු වෙනට පොරොන්දු වෙනට උනා ඒ තුලයි ඔබට දෙවියන් වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා. එහෙමනම් උන්වහන්සේ අපිට පෙන්වනවා සුපෝත තුලින් කොහොමද මම ජීවත් වෙන්නට ඕනේ? කොහොමද මම මගේ අසල්වැසියා සමග ජීවත් වෙන්නට ඕනේ? කොහොමද මම දෙවියන් වහන්සේට පක්ෂපාතීව දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන දෙවියන් වහන්සේට මගේ නමස්කාරය පුද කරමින් ජීවත් වෙන්නට ඕනේ කියන දේ. එනිසා මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ චතාරික භාවනාව තුළ උන්වහන්සේ අද අපිව සුවිශේෂී ස්ථානයකට අරගෙන එන්න තිනවා. ඒ තමයි මම මෙතුවක්කල් මට ගැළපෙන මට කැමති මම කැමති අයත් එක්කලයි මම ප්‍රේමයේ බෙදා හදාගත්තේ. මම ඔවුන්ටයි ප්‍රේම කරේ. නමුත් උන්වහන්සේ අද අපිට ආරාධනා කරනවා මට පෙන්වන්නට බැරි මාව පෙන්වන්නට බැරි මට අකමැති මම අකමැති ඒ හැම කෙනෙක්වම මේ ජේසු ගාවට අරගෙන එන්නට කියලා මගේ මේ ගමන තුල ඒ හැම කෙනෙක්වම එකතු කරගන්නට කියලා. එහෙමනම් ඔබ සූදානම්ද ඒ ජේසු පෙන්වන මාර්ගයේ ගමන් කරන්නට? ජේසු පෙන්වන මාර්ගයේ ගමන් කරනවා නම් ඔබට මට සිද්ධ වෙනවා මගේ සතුරට මට පීඩා කරන කෙනාට සමාව දෙන්නටත් ඒ කෙනාව පිළිගන්නට ඔබ සැමට ජේසු පිටයි. මට ආදරේ කියා ජේසුනි